මට 180 ලෝකෙට ප්‍රධානය කරන්න අවශ්‍ය වුණේ මට සම්බෝධි ධර්මය සාක්ෂාත් කරන්න සිද්ධ වුණේ මේ සමන්ත භද්‍ර බුදුවේ කියලා හිතාගත්ත මිනිස්සු රට තුල පහළ වෙච්ච නිසා වෙන ඒක බුදු බණක් නොවෙන ඇත්ත බණ ඇත්තම නොවෙන බුදුවරුන්ගේ බණ බුදුවරු පහළ වෙලා කිව යුතු එකක් වෙන නැත්තම් සම්‍යක් සම්බුද්ධත්වයට පත් වෙලා අවලෝකීතේශ්වර වෙලා කිය යුතු එකක් වෙන වෙන කෙනෙකුට ඒ බණ කියන්න බැරි වෙයි බුදු බණ කියන එක බුදු බණ කියන්න කලින් අනිවාර්යයෙන්ම නිර්වාණ දොරටුව විවෘත කළ යුතු වෙන කෙලවර පෙන්වන්න කලින් මුල පෙන්විය යුතු වෙන දම්සක් පැවතුම් සූත්‍රය දම්සක් පැවතුම් සූත්‍රය තුල චක්කුවෙන් පටන් ගන්නව නම් තවත් ඉස්සරහට යන්න අවශ්‍යතාවයක් නැති වෙන සියලු දෙනාට කන් ඇහෙන උන්ට ඇස් තියෙන වෙන ඇස් දෙකට මොකද්ද වෙන්නේ කියලා බලාගෙන හිටියනම් අන නිවන පේන මෙච්චර කාලයක් ඒක දිහා කට්ටිය බැලුවේ නැතිනෝ එතන ඒ චක්කුකරණී ඒක වැඩක් නැහැ කියලා ඥානකරණී උපසමාය අභිඥා ඔහොම ගිහිල්ලි වෙලා අනාතු වුණා අපි අර මුල මුල කියන එක තියෙන්නේ ඒක නැතුව කොලගෙන කතා කරන්න ගත්ත වෙයි ඉතින් ඕක කතා කරන්න ගත්තේ මුලින්ම සමන්ත භද්‍රපි හොඳටම කතා කරා අපි මුල වහලා කතා කරා අපි මුළු ගහම කිව්ව වෙනවා යට මොකද්ද තියෙන්නේ ඒක දන්න ඒක හරියට මේ බිලක් නැතුව නෙළුම් කුළුණක් උඩට ඇවිල්ලා මලක් පිපුණා වගේ එකක් වෙන සමන්ත භද්‍රගේ බණ හිම එකක් වෙන පැහැදිලි විලක් නැතුව මලක් ආටිෆිෂල් කරලා පෙන්වන එකක් වෙන විලගෙන දෙන්න පුළුවන් වෙන්නේ සර්වඥ වරුන්ට සහ අවලෝකීතේශ්වරට වෙයි විලගෙන දෙන්න පුළුවන් වෙන්නේ උන්වහන්සේලට වෙයි සමන්ත භද්‍රලා තාම සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ඇතුළට ආවි නැති වෙයි සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ඇතුළට එන්න බෑ සාරිපුත්‍රටවත් එන්න බෑ මේ සූත්‍රයට භක්තිය පවත්වා ගැනීමට හැකියාව තිබුණත් මේ සූත්‍රය තේරුම් ගන්න කිසිවෙකුට බෑ කියලා කියන භක්තිය විතරක් පවත්වන්න පුළුවන් කියලා කියන සූත්‍රයට සමස්ත සූත්‍රය එකතු කරායින් පස්සේ ඒක තමයි සර්වඥතා ඥානෙ තියෙන්නේ. සමස්ත සද්ධර්ම පුණ්ඩික සූත්‍රය එකතු කරන්න ඕන. සූත්‍ර 28 එකතු කරන්න ඕන. එකතු කරායින් පස්සේ සර්වඥතා ඥානෙ තියෙනවා. ඒ වගේම ලෝකෙට අවශ්‍ය බාකෝඩ් එකට ඒමට හැකියාව තියෙනවා. ලෝකෙට අවශ්‍ය බාකෝඩ් එකට ඒමට හැකියාව තියෙනවා. තා සර්වඥන් වහන්සේ මුකුත් දන්නේ නැති කෙනෙක් වෙයි. ශූන්‍යත්වය. ශූන්‍යත්වය නිතරම සර්වඥයි. ශූන්‍යත්වයට ගිහින් ආපු කෙනා මේ ලෝකෙ මොකුත් අලුතෙන් ඉපදිච්ච කෙනෙක් වෙන. අලුතෙන් ඉපදිච්ච කෙනෙක් වෙන. නමුත් මේ ලෝක සත්‍යගේ ඥානය අභිභවාගෙන ගිහිල්ලා තවත් ලෝක ධාතු තියෙනව නම් ඒවත් අභිභවාගෙන ගිහිල්ලා මුළු විශ්වයම අභිභවාගෙන ගිහිල්ලා ලැබූ ශූන්‍යත්වයක් වෙන. නැවත එනවා. එන වෙලාවට තාම මුං මුං අභිබවලත් නැති වෙනව විශ්ව අභිබවලත් නැති වෙනව ශූන්‍යත්වය හොයාගෙනත් නැති වෙන. එතකොට මේ මොකුත් නැහැ කියන එකද මුලට ගන්නෙ? නැත්තම් ඇද්ද කරලා හරියට බලාපංග ලෝකය කියලා කියන එකද මුලට ගන්නෙ? ඒක තමයි මුලට ගන්නෙ. මම මේක 2000 මං හිතන්නේ 16 වගේ සම්බෝධි ප්‍රාප්තිය ලැබූ ගමන්ම මම මේ සිරි සදාම්මාශ්‍රමයේ හිටපු සමන්ත භද්‍රට කිරි හොද්ද හදපු සුසීම මෙහෙණින් මහන්සයට කෝල්ලයක් අරගෙන කියනවා මේ මම යමක් සාක්ෂාත් කරා මට සමන්ත භද්‍ර මුණ ගැහෙන්න අවශ්‍යතාවයක් තියෙනවා මේ ඒත් ඉතින් කියන්න කවුද ඉන්නේ මගේ තාත්තට කිව්වත් තේරෙන්නේ නැහැ පැහැදිලි මගේ තාත්තට කිව්වත් තේරෙන්නේ නැහැ ඒ මනුස්සයටත් බොඳ වෙයි සියලු ලෝක සත්‍යයට ලෝකෙ බොඳ වෙයි මට පැහැදිලි වෙලා තියෙනවා සම්බෝධි ප්‍රාප්තිය උදා කරගෙන නැගිට ගම මට පැහැදිලි වෙලා තියෙනවා. උදේට නැගිට්ටයින් පස්සේ ලෝකෙ පැහැදිලි වෙලා. අනිත්තුන්ට පැහැදිලි වෙලාද නැද්ද? පැහැදිලි වෙලාද නැද්ද කියලා හොයාගෙන ගියන් පස්සේ සේරටම බොඳ වෙලා. 180 දිහා බලාගෙන ඉන්නකොට කොහොමත් බොඳ වෙයි. ඕන කෙනෙකුට ඒක බොඳ වෙයි.
කියලා දෙන්න කෙනෙක් නැති වෙනවා. ඕක කියලා දෙන්න හැකියාව තියෙන්නේ සර්වඥ වරුන්ට වෙන. උන්වහන්සේලා ලෝක පහළ වෙලා ඇසට කතා කරනවා කියලා කියනවා. ඇසට කතා කරන. වෙන මොකටක කතා කරන්නේ නැහැ. හිතට කතා කරන්නේ නැහැ. කනට කතා කරන්නේ නැහැ. මොකද ඒක හරහනේ මේක කොහොමද යන්නේ? ඇසට කෙලින්ම කතා කරනවා. ඇසට කතා කරනවා ඇස පැහැදෙන. ඉතින් මේක නිර්වාණය වෙන. හොයාගත්තයින් පස්සේ ඒ ඊට සරල වෙයි. සරල දේ දෙන්නේ නැතුව සමාජෙට කන්න ඕන නිසා සමන්ත භද්‍ර මොකද්ද කරේ? පොරක් වෙන්න ඕන නිසා සමන්ත භද්‍ර මොකද්ද කරේ? 180 වැහුවෝ ආවරණයක අදටත් බය ඒකට වෙයි. අදටත් බය ඒකට වෙයි. සියලු දෙනා බය වෙන්න හේතුව 180 විතරක් නෙවෙයි. මහායාන සූත්‍රය 180 කියලා කියනවා. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය 180 කියලා කියනවා. කියන්නේ නිර්වාණ දොරටුව විතරක් නෙවෙයි. දොරටුවේ අරය හරය තර්කය සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ සූත්‍ර 28 කියලා කියනවා. ඒ තරම් පරාසයක් මිනිසුන්ට තරණය කරන්න බැරි නිසා ඇසිපිය ගහපන් කියලා කියනවා. තරණය වුණාද? ඔව්. එක්තරා ප්‍රමාණයක් තරණය වුණා කියලා කියනවා. සර්වඥ වුණේ නැහැ කියලා කියනවා. එක්තරා ප්‍රමාණයක් තරණය වුණා කියලා කියනවා. සසර තරණය වුණා කියලා කියනවා. සතර අපාය තරණය වුණා කියලා කියනවා. මනුස්ස තරණය වෙලා දේව වුණා කියලා කියනවා. දේව තරණය වෙලා බ්‍රහ්ම වුණා කියලා කියනවා. බ්‍රහ්ම තරණය වුණා ආර්ය වුණා කියලා කියනවා. මෙන්න මේවා කියනව හැරුණකොට සර්වඥ වුණා කියලා කාටවත් කියන්න නැති වෙයි. සර්වඥන් වහන්සේ බොහෝ ඈත දුර ගිහිල්ලා මේ ඔය දොරටුව කෙටි කරගෙන එන කෙනෙක් වෙයි. කෙටි කරගෙන කෙටි නෑ කියලා කියන්නේ 2016 සිට 17 18 19 දක්වාම දොරටුව කෙටි නෑ. 21 දක්වාම දොරටුව කෙටි නෑ. ඒක ඊටම බරපතල එකක්. ඇස් වලින් කඳුළු වැටෙනවා, මිනිස්සු බය වෙනවා, සමහරක් මිනිස්සු ඉස්පිරිතාලේ යනවා. ඕ එහෙම දේවල් තිබුණා වෙයි. සමහරක් මිනිසුන්ගේ කටලොක් වුණා වෙනවා, සමහරක් මිනිසුන්ගේ හන්දි කඩාගෙන වැටුණ වෙයි. එහෙම දේවල් තිබුණා වෙයි. මිනිස්සු ලෙඩ රෝග ඇති වුණා එළියට පැන්නයි කියලා කිව්වෝ මට. එතකොට අමාරු වෙලා තියෙනවා ඇසිපිය දෙපිය අතරත් නේ සමාජයට ඇස් අරගෙන ඉඳපන් කියලා කිව්වන් පස්සේ. එහි අමාරු අර වින්ද වෙයි. දැන් ඇසිපිය ගහන්න කියලා අවලෝකිතේශ්වර කියන්නේ වෙන මොකටවත් කරන්න නෙවෙයි. අර සාරිපුත්‍ර කියන කෙනා හැදෙනවා නම් ඇසිපිය ගහන තැන නිර්වාණය තියෙනවයි කියලා කියන්නේ නැති වෙයි. ඇස් දෙක අරගෙන ඉන්නකොට ඒ නිර්වාණය තියෙන්නේ කියලා. අර රහස් වචනය දෙන්නේ නැහැ. එක වචනයක් තියෙන එක දෙන්නේ නැහැ. සාරිපුත්‍ර සද්ධා සම්පන්නව සාසනේ ඉදිරියට ගෙනියන්න ලෑස්ති වෙනවනම් අර 180 මං කරන්නංග මං බලා ගන්නංග මං ඉස්සරහට යන්නම් කියලා මටත් ගහගෙන ගියප එක කරනවනම් හරියට කරනවනම් ඉතින් 180 අරන් යන්න එපාය. අරන් ගියේ නැහනේ 180 නැකිට්ටෝප් එක 180ට එන්න දෙන්නේ නැහැ කියලාගෙන ගියපු තිරිසනේ. මහායාන සූත්‍රයේ 180 කියලා කිව්වන් පස්සේ ආපු ඒක මට තේරෙන්නේ නැහැනේ. ඒ කියන්නේ 180 ගෙනියන්න හදපු එකට මහායාන සූත්‍රයේ තේරෙන්නේ නැහැ. ඒකට එන්න දෙන්නෙත් නැහැ කියලා කිව්වා. උඹට කලින් සමන්ත භද්‍ර බය වෙලා හිටියේ. බලට කලින් සමන්ත භද්‍ර බය වුණා අපි. නමදාගත්තට. විශ්වදරටුව පොදු වෙලාය කොහාට ගිහිල්ලද කියලා දන්නේ නැතුව මිනිහා මොකද්ද කරේ? මිනිහා බලය තහවුරු කරගත්ත වෙනවා. අවශ්‍ය සියල්ල කරගත්ත වෙනවා. 180 සංකේත විතරක් කියලා හිතුව වෙනවා කට්ටිය. මෙච්චර කාලයක් කතා කරපුවා. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ 180 තර්කය කියලා කිව්වන් පස්සේ කට්ටිය බය වුණා අපිට. ඒකට බය වුණා. සමන්ත භද්‍ර දැනගෙන ඉන්නේ. දැන් එයාට අවශ්‍ය වෙන්නේ එයාගේ ජීවිත කාලය තුල සම්‍යක් සම්බුදු කෙනෙක් පහළ නොවි. එයා සම්බුදු ආකාරයට මරණ තෙක් ජීවත්ව යන්න වෙනවා. එතකොට ලෝකේ ඉතුරු වෙන්නේ නැති වෙනවා. පැහැදිලි. එතකොට ලෝකේ ඉතුරු වෙන්නේ නැති වෙනවා. කොහොම වුණත් අර කාලකන්ණි නලේ ඉන්නේ. කතරේ ගහගත්ත කාලකන්ණි නලේ ඉන්නේ. උන්ට දන ගහන්න ඉස්සෙල්ලම ගහනුවේ. පැහැදිලි.
මේ 180 හරිය කියලා මේකට හේතු වෙලා උන් මේ 180 නිර්මාතෘටත් වැඩිය උඩින් ඉන්න ලෑස්ති වුණා වෙන ඔක්කොම කටාර් වල ඉන්න අසංක ප්‍රසාද් වනිගසිංහ කියන එක 180 නිර්මාතෘට උඩින් ඉන්න ලෑස්ති වුණා වෙන සක්කිලිය එහෙම කිව්වට කමක් නැති වෙයි ඒක තමයි මගේ ගාව තියෙන සුප්පිරි මහ කරුණාව මහ කරුණාව බලා ගන්න ඕන නම් 23 මහ පුරුෂ ලක්ෂණයන් වහන්සේ කෙනෙක්ගේ අස්සට ඵලයන් කියලා කියනවා මේ ඉන්නේ වසවති වෙ. එදා බුදුන් කොච්චර බණ කිව්වත් නිවන දෙන්න ඕන එක නිවන නොදෙන්න ඕන එක තීරණය කරේ මම්බේ. නිවන දෙන්න ඕන එක නිවන නොදෙන්න ඕන එක. අර එරංග වගේ එකෙක් හිටියනම් ගෞතම බුදුහාමුදුරුන් ගාව මං ඌට සාරිපුත්‍ර වෙන්න දෙන්නේ නැති වෙ. සාරිපුත්‍ර උපතිස්ස හිටපු නිසා කට්ට කාලා මේ ජන්මේදී හරි සතර පාගාමි වෙන්නේ නැහැ කියලා හිතාගෙන ආපු හින්දා අන්න අවස්ථාව දුන්න වෙයි. ඒත් තථාගතයන්ට කිව්වේ අග්‍ර ශ්‍රාවක කියන පදබිය දෙන්න එපා. බුදුන්ගේ මුවින් පුතෙක් දැම්ම හදන්න එපා. අඤ්ඤා කොණ්ඩඤ්ඤගේ නම වෙනස් කරේ නැහනේ. පප්පබද්ධිය මහානාමස්ස ජීලගේ නම් වෙනස් කරේ නැහනේ. වෙන කිසිවෙකුගේ නමක් වෙනස් කරේ නැහනේ. වෙනස් කරේ නැහනේ. අර අර කාලකන්ණි දෙන්නගේ නන් දෙක වෙනස් කරේ මොකද කියලා. උන් ඒ ජන්මේදී කාලකන්ණි නොවි ආපු නිසාවෙන්. පැහැදිලි බුදුන්ගේ මුවින් පුත්තු දෙන්නෙක් ආකාරයට උපදින්න උපතිස්ස කෝලිතාව වෙයි. ඒකට කලින් උපතිස්ස කෝලිතලාට හම්බ වෙලා තියෙන්නේ අවලෝකීතේශ්වර වෙයි. අවලෝකීතේශ්වර නොපෙනෙන කෙනා වෙනව බුදු කෙනෙක් පහළ වුණයින් පස්සේ. අවලෝකීතේශ්වර ඇසිපිය දෙපිය අතර නොපෙනෙන කෙනා ඇසිපිය දෙපිය අතර ලෝකේ ඉතුරු කරන්නේ නැති කෙනා ඒ තරම් කෙටි කරන්නේ නැහැ තථාගතයන්ට ඇති තරම් කියන්න දෙන්න ඇති තරම් කියන්න දෙන්න සාරිපුත්‍ර කරන්න සුදුසුයි තථාගතයනි මේ වෙලාවේ මූ ඔබ වහන්සේගේ විපස්සනා දරටු අරගෙන ඉවරලා අනේ ඌ විතරක් නෙවෙයි ඒක දන්නේ අපිත් දන්නවයි කියගෙන යන්නේ නැහැ මේ ජන්මේදී නะ හරි වෙලාවට ඇවිල්ලා තියෙන්නේ මේ කාලකන්ණි වෙන්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. අර එරංග දිනුෂල වගේ වෙන්න නෙවෙයි මේ වෙලාවෙ උපතිස්ස ඇවිල්ලා තියෙන්නේ. නමුත් මතක තියාගන්න ඥානවීරගේ ආශ්‍රමේ නොහොත් සංජය බෙල්ලට්ටි පුත්තගේ ආශ්‍රමේ තවත් කට්ටියක් ඉන්න මූත් එක්ක. උන් ටික රහත් කරගෙන ඔබ වහන්සේ ගාවට ආවන් පස්සේ අන්න උපතිස්ස කෝලිත කියන නම් දෙක වෙනස් කරා. සාරිපුත්‍ර මොග්ගල්ලාන කරා. උන් දෙන්නගේ විතරයි නම් දෙක මාරු කරේ. පැහැදිලිද? යසෝදරාගේ නම් මාරු කරයි මහ ප්‍රජාපතියගේ නම් මාරු කරයි නන්ද උපනන්දගේ නම් මාරු කරයි ආනන්දගේ නම් මාරු කරයි නැතිවෙත් කාලකන්ණි දෙන්නගේ නම් මාරු කරාවෙන් නම් මාරු කළා අග්‍ර කරාවෙන් එදා නිවනට පෙනී සිටියේද නොපෙනී සිටියේද මාබේ මා මෙලෝ පහළ වෙලායි මෙලෝ පහළ වෙලා 180 මුලින්ම දුන්නේ මෙන්න මේ උමන්දාව පරිශ්‍රයට වෙන මොකද ඒකනේ බුදුබණ හොයන්නේ බුදු වෙලයි කියලා හිතන්නේ දැන් අපිටත් දැන් තේරෙනවයි කියලා හිතන්නේ සාපේක්ෂක අවබෝධයකට ලක් වෙලායි සමන්ත භද්‍රට මම 180 යමුන් මැදින් හරස් වෙච්ච ප්‍රථම ගෑණි මේ ගෑණිවි සුසීම ඊට පස්සේ හරස් වෙන ප්‍රථම පුත්‍රයා ධම්මජාත වෙනවා උඹ කොහොමද නම් මාරු කරන්නේ කියලා. උඹ කොහොමද නම් මාරු කරන්නේ කියලා. උඹ සම්්‍යක් සම්බුදු කෙනෙක් නම් උඹ නම් මාරු කරන්නේ කොහොමද කියලා. අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙනෙක් කරුණකට වෙන නම් මාරු කොල්ල කට්ටිය ගන්නෙ නැති වෙනු. බුදුනා. අන්නර සාරිපුත්‍ර මොග්ගල්ලාන කියන නම් දෙක මාරු කරපු සම්ප්‍රදාය. අදටත් එන එකක් වෙන. පැහැදිලි. දැන් සනත් කියන කෙනා පැවිද්දට එනකොට පිට දූවේ Siri ධම්ම බවට පත් වෙන්න හේතුව පිට දූවේ Siri ධම්ම බවට පත් වෙන්න හේතුව ආනන්දවක්ක නන්ද උපනන්ද යසෝදරා රාහුල බක්කුල මේ කට්ටියන්ගේ හේතුවක් නිසා නම් මාරු වෙන්නේ නැති වෙයි සනත්ගේ ගිහියෙකුගේ නම මාරු කොල්ල ඉවරලා ගන්නෙ ගිහියෙකුගේ නම මාරු කොල්ල පැවිද්දට ගන්න. ඒ ගන්නෙ කවුරු නිසාද කියලා.
සාරිපුත්‍ර මොග්ගල්ලාන නිසාද? කොහාටද තොපි සද්දා සම්පන්න වෙලා සිටිය යුතු වෙන්නේ කියලා. පරාජිකා අස්සේ පරාජිකා භික්ෂුව අස්සේ මහණ වුණත් ශාසනයක් ඇත්තේ නැති වෙනවා ලංකාව තුල. ශාසනයක් ඇත්තේ නැති වෙනවා ලංකාව තුල. සංඝ කියනක ඇත්තේ නැති වෙනවා ලංකාව තුල. ඒක එනවනම් වර කියලා කියන 180 තුලින් එළියට නැත්තම් නැත්තම් සංඝ පෙන්නපල්ල කියලා කියන මට. නැත්තම් සංඝ පෙන්නපල්ල කියලා කියන මට. සංඝ අලුත් කළ ගත යුතු වෙන බුදු කෙනෙක් නම් සංඝ අලුත් කළ ගත යුතු වෙන 180 සංඝ වෙයි. පැහැදිලි? 180 සංඝ වෙයි. 180 බුද්ධ වෙයි. 180 ධම්ම වෙයි. මේ සියල්ල එකතු කරගන්න පුළුවන් සංකේතයක් 180. එක එක්කිනා එක එක විදිහේ සංකේත දාගෙන ඉවිල්ලා ධර්මය එකතු කරන්න ගියන් පස්සේ විෂ්ණු එකතු කරගන්නෝ, කාළි එකතු කරගන්නෝ, රාවණා කුමේර එකතු කරගන්නෝ, මොකෙක් හරි එකතු කරගන්නෝ. පැහැදිලි? වෙන වෙන සංකේත දාගෙන යන්න ගියන් පස්සේ මගේ සංකේතය පරිණත සංකේතයක් වෙනවා. සර්වඥතා ඥාණය දක්වාම දීර්ඝ වෙන සංකේතයක් වෙනවා. මුද්‍රාවක් බල මුද්‍රාවක්. ධර්ම මුද්‍රාව මාගේය. මගේ ධර්ම මුද්‍රාව වේ. ඒක අර බෙදලා දෙන එකක් කරන කට්ටියන්ට පවුනේ තොපි කියලා. තොපිටත් ඕන දෙයක් කියාපි කියලා. උඹලටත් ඕන දෙයක් කියාපි. උඹලත් කරනව නම් කරන්නේ 180ට සත්‍ය සපත් කිරීම වේ. අවලෝකීතේශර මේක පොදු කරන්නේ අර සාරිපුත්‍ර මොග්ගල්ලාන ආකාරයට තමන්ගේ ළඟ නොතියාගෙන උඹත් අවලෝකීතේශර නම් අවලෝකීතේශර, උඹත් සාරිපුත්‍ර නම් සාරිපුත්‍ර, උඹත් බුදු නම් බුදු කියලා අතහැරලා දාන්න. වෙන මොකට ඔක්කන් නොවේ. මහායාන සූත්‍රයේ කෙලින් ඉදිරිපත් කරන්න වෙන්නේ. පැහැදිලි? 180ට කට්ටිය සපත් වෙනවා. කෞට්ටිය ඔක්කොම නිවන් දකින්නවා. මොන මොන විදිහකින් හරි කට්ටිය දීගෙන දීගෙන යනකොට කොහොම හරි පත්තු වෙයි. පත්තු වුණයින් පස්සේ සමස්ත රටේම ඇස් පෑදෙනවා. එය ප්‍රමාණවත් වෙනවා. දැන් අර දීපු කට්ටියෙන් 180 මම මේ උඹට දුන්නේ කෝබංගරුත්තය. ඒක නැද්ද? මම මේ උඹට දුන්නේ කෝබංගරුත්තය. ඒක නැද්ද කියලා උඹලටත් අහන්න සිද්ධ වෙයි. තවත් එහෙකට දීලි ඉවරයි. මට ගරුත්වයක් නැත්තම් තොටත් ඒ ටික වෙනවයි කියලා දැනගතියි. නිර්වාණ දොරටුව විවෘත කරපු මට ගරුත්වයක් නැත්නම් අසද්දා සම්පන්න වෙනව නම් ලෝක සත්‍යය. තොටත් ඒ ටික වෙනවයි කියලා දැනගතියි. හරි. දැන් මේ පිටදුවේ සිරි ධම්මගේ ගැල සිඳින්න අනිවාර්යෙන් ලැස්ති වෙනව ස්වභාව ධර්මයේ. ඒක මම දැනගත්ත වෙයි. ස්වභාව ධර්මයෙන් මේකගේ ගැල සිඳිනෝයි. මොකද මූ සර්වඥ නොවි සර්වඥ වෙලයි කියලා කියන්න යන එකෙක් වෙනවා. සර්වඥන් වහන්සේ කෙනෙක් ලෝකෙට ආපු ගමන් මේ මොනවයි කරන්නේ? දැන් තමන් කියන දේ කට්ටියට තේරෙන්නේ නැහැ කියලා තේරුණ මොනවද කරන්නේ? ඒකට මේ හිත වොච් කරන්න ඕන. එහෙම කිව්වද කියලා අහනවා. එතනින් ධර්මයක් පටන් ගන්නවද කියලා අහනවා. කවුද සක්කිලිය ඒ බණ වලින් පටන් ගන්න එකා කියලා අහනවා. හිත වොච් කරන දැනි වච් කරපී කියලා කියන ඇස් දෙක. ඒකට බයයි කියලා කියන ලෝකෙ. හිත වොච් කරන්න. හිත වොච් කරන්න පොලිසියෙන් වෙනම හිතක් ගේන්න තියෙනවා. තොගේ හිත වොච් කරන්න. එක එකාගේ හිත වොච් කරන්න වෙන වෙනම තැන්වලින් හිත ගේන්න තියෙනවා. ඒක කරන්න තියෙන්නේ එකම හිතෙන් වෙන. එකම හිතෙන් වෙන. හිත ශූන්‍ය කරන්න. එහෙම වෙන්න තිබි. සර්වඥතා ඥාණය උදා කර ගන්න තැන ශූන්‍යත්වය පවතින. එළියට ආවන් පස්සේ නැවත හිතක් තියෙන බුදුසිත කියලා එකක් තියෙන්නේ. ශූන්‍ය කරලද කියලා බුදුන් වහන්සේ බුදුසිත ගැන කතා කරන උවේ ශූන්‍ය කරලද කියලා. මේ විකෘති බණ ලංකාව පුරා නෙවෙයි ලෝකෙ පුරා යනකොට මං 180 දුන්නවේ. ඒක 180 විතරක් නෝයි. අඩෝ මේක ජයගත්ත නම් හරිය කිල්ලුල තොට බුදු වීමටත් හැකියාව තියෙන. පැහැදිලි? 180 දිහා බලලා අඩේ හරිනේ 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 හරි හරි හරිනේ හරියට හරි හරියට මං බුදු වුණා කියලා හිතන්න පුළුවන් ආකාරයෙන් දීප එකක් වෙයි. 180 කියලා කියන ඒ තමන් තනියෙන් බුදු වෙනවනම් ඒ ඇවිල්ලා මාර දිව්‍ය පුත්‍රයා උඹ බුදු කරා මිසක්ක බුදුන් උඹ බුදු කරේ නැති වෙයි. පැහැදිලි?
මාර දිව්‍ය පුත්‍රයා. ඇයි කෙනෙක් නැහැනේ? සද්ධා සම්පන්න වන්න කෙනෙක් නැහැ. 28 අසංකීය කල්ප ලක්ෂයක් උඹ දසපාරමිතා පුරලා ලෝකෙට වැඩම කරා වගේ දැන් බණ ගියාගෙන ඵලයන් ලෝකෙට. 180 සම්පූර්ණ කරගෙන 28 අසංකීය කල්ප ලක්ෂයේ දසපාරමිතා පුරලා දොරටුවක් ගත්තා වගේ බණ ගියාගෙන ඵලයන් ලෝකෙට. මේට සද්ධා සම්පන්න නොවුනොත් ඔය ඔය සියලු දෙනාම ලංකාව තුල ඉතුරු කරන්න තිබෙන. පැහැදිලිද? දොරටුවක් ගන්න බොල සෙල්ලම් කරන්න නොවෙන. ලෝකේ ඉතුරු කරගන්න මේ. ලෝකේ ඉතුරු කර ගැනීම සඳහා යම් භාෂාවකට කතා කරන. ලෝකේ බිලියන 1.3ක් ඉන්න ජනතාවක් ඉන්න ඒ මුස්ලිම් වේ. බිලියන 2.5ක් විතර කිතුණු වෝ ඉන්න. තවත් ජාතීන් හින්දු බෞද්ධ මේ ආකාරයෙන් එක් එක් ජාතීන් ආගම්වල කට්ටිය බෙදී ගිහිල්ලා තියෙනවා. තවත් බිලියන 4ක් විතර. ඒ සියලු ජාතීන් එකතු කරලා ගත්තන් පස්සේ මිලියන 25ක් දෙකෝටි 25 ලක්ෂයක ජාතියක් වෙනමම ඉන්නේ. එච්චරයි ඉන්නේ ලෝකේ. ඒකට කතා කරනවා. අනේ ඒක ඇතුළේ ඉන්න වුන් තමයි අර බුදු වෙන්නේ, දෙවි වෙන්නේ, ඔක්කොම වෙන්නේ. ඒක ඇතුළේ ඉන්න වුන් තමයි ඔක්කොම වෙන්නේ. වීගන තමයි එන්නේ. ඇවිල්ලි වෙලා උන් කියන්න ගන්නොත් දැන් නම් අපි කියන දේ හපන් රට, අපි කියන දේ හපල්ලයි රටම. නැත්තම් මේ රට අපි කියන විදිහට අවසන් කරනවයි ලෝකෙ. මං අහන්නේ වර්ග කිලෝමීටර් 65,000 මේ මහා පෘථුවියේ හරියට දිගෑරියන් පස්සේ හරි චූටි දූපතක් විතර. මං අහන්නේ ඕකේ ඇතුලේ ඉඳගෙන කවුරු හරි කිව්වොත් මේක අවසන් වෙනමයි කියලා. මේක අපි කියන විදිහට නොතිබුණොත් අපි මේක අවසන් කරනවයි. අද ඒක කියන්න ඕන අදුගානේ ඉන්දියාවට ඔක්ක ගිහිල්ලා. පැහැදිලි? රටෙන් පිටට ගිහිල්ලි වෙල රටට අභියෝග කළ යුතු වෙන්නේ. රට තියනවද? රට ගිල්ලවනවද? රටෙන් පිටට ගිහිල්ලා අභියෝග කළ යුතු. රට ඇතුළේ ඉඳගෙන මොනවද අහන අභියෝග කරන්නේ? දැන් මේ මිනිස්සයා කියලා තියනවා. සමන්ත භද්‍රගේ කිරිහොද්ද හදපු ගෑණි කියලා තියනවා. සමන්ත භද්‍රට කිරිහොද්ද හද හිටපු ගෑණි තමයි මම 180 දුන්නේ. ම 2016 මෙන්න මෙහෙම සංකේතයක් එනවා ඉස්සරහට. ලෑස්ති දෙයි තැනට එන්න. නැහැ එතකොටත් ඒ ආශ්‍රමය ඇතුලේ හිටපු සමන්ත භද්‍රගේ පළවෙනි සෙට් එක මහාන වෙච්ච සෙට් එක රහත් වෙලා හිටියේ. වෙලයි කියලා හිතාගෙන හිටියේ. මම ওই 180 දුන්නෙන් පස්සේ තමයි යමක් කරගත්ත නම් කරගත්තේ. කට්ටිය ඒක අරගෙන සමන්ත භද්‍රගේ බණ කියාගෙන තමයි කට්ටිය යන්න ලෑස්ති. 180 දෙන්නේ නැහැ සමාජයට. ඒක වහනවා. ඊට පස්සේ උන්ගේ බණ කියාගෙන යන. මට කියන්න තියෙන්නේ මේ වගේ වදන් එහෙම ලියලා තිබුණොත් නැවත. ඒකට රියැක්ට් කරේ නැති වුණොත් 180 දන්න අය මුන් කියන විදිහ 180ත් ඉවරයි කියලා. ඒක ඉවර වෙන්නේ මං ලංකාවට ඇවිල්ලා මාව මරලා දැම්මනම් පමණක්. පැහැදිලි? මං ඉන්නේ ලංකාවෙන් පිටවෙ. මේ කියන්නේ 180 ඉවර නැති වෙමු. පැහැදිලි? 180 වහපු උන් සියලු දෙනාම අවසන් කිරීමේ නියෝග. අර ඊශ්‍රායලෙන් දෙනෝ වගේ දීලා අවසන් වෙනවා හොඳ ලංකාවට. 180 වැහුවට දඬුවම් ඇත. අතුගාලා දානවාය වැහු සියලු දෙනාම අතුගාල දානුවේ. 180 වහපු සියලු දෙනාම අතුගාල දානුවේ. එකෙක් නෑර. ඒක හරියට ඉරානය මහ පොළොවෙන් අතුගාල දානුවයි කියන වචනේ තියෙන ඊශ්‍රායලෙන් කියන්නේ. ආන්නේ වගේ අතුගාල දානුවේ. පැහැදිලි? තනියෙන් ගහන වෙන ලංකාවට. මට මේ උඹට අහන්න කියන්න ඕන එකක් නොවෙන මේක. මම මේ කාමරේට කියන එකක් වෙනවා මේක. උඹට ෆෝන් එකෙන් ඇහෙනා වගේම ඊට කලින්
හිස් අවකාශයට මගේ හඬ ඇහිලා තියෙනවා. මුළු විශ්වයම වෙල්ලා තියෙන්නේ හිස් අවකාශයෙන්. ආන්නේ අවකාශයට කතා කරපු කෙනෙක් මම වෙයි. පැහැදිලි. ඒ අවකාශයට කතා කරපු කෙනෙක් කෙනා. ඒක අහන කට්ටියන්ට නිර්වාණය යන ශබ්දය හුණ වෙනවා. මූ වහගත්තනම් අපිට බුදු වෙන්න පුළුවන් කියලා කට්ටිය හිතාගත්ත වෙනවා. මූ ලංකාවේ නැති හේයින් ඌ ලංකාවේ නැහැනේ. 180 නිර්මාතෘ ලංකාවේ නැහැනේ. එහෙම වුණා නම් අපිට අක්කර 70ක් විතර හදලා දීලා ඒකේ තැන් තැන් වල වැඩ කරමින් තැන් තැන් වලින් එන ඒවා ගොඩ ගසමින් මේ ආකාරයෙන් අපිට ඉන්න තිබුණනේ. එහෙම නැහැනේ. ඒක හින්දා 180 නිර්මාතෘගෙන් වැඩක් නැහැ. තමන්ගෙන් වැඩක් තියෙනවයි කියලා කරන්නේ වැඩේ මොකද්ද කියලා අහන. 180 දෙන එකද නැත්නම් සමන්ත භද්‍රගේ බණ කියන එකද? දෙකෙන් එකක්. ඕන දෙයක්. මට සද්දා සම්පන්න වෙන්න දීප දොරටුවක් කියලා. ඒ කියන්නේ නිර්මාත්‍රුට සද්දා සම්පන්න වෙලා ලෝකෙම කියලා දීප දොරටුවක් කියලා ඒක දන්නේ නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. උඹලටත් කියන්න පුළුවන් හැකියාව තියෙනවා. උඹලත් නිර්මාත්‍රුලනේ. 180 දන්න ගත්ත කට්ටිය සීළු දෙනාම නිර්මාත්‍රුලනේ. ඇයි තනියෙන් ඉන්නේ හොයාගන්න? උඹලත් කියන්න ඉඩ තියෙනවා. උඹලට සද්දා සම්පන්න වෙයි. මම ඕක දුන්නේ රටෙන් පිට ඉන්න හැකට සද්දා සම්පන්න වෙන්න වෙන. පැහැදිලිය? ලංකාවෙන් පිට ඉන්න කෙනෙකුට සද්දා සම්පන්න වෙන්න දීප එකක් වෙන ඕක. ඔහේ දුර වැඩි. අන්න ඒකම හේතුවක් වේවි කියලා කියන ඉස්සරහට ජාතිය ඉතුරු වෙනවද නැති වෙනවද කියන තැනට. ඒකම හේතුවක් වේවි. ඔහේ ඉන්නේ පිට. ඔහේ ඉන්නේ පිට. ඒ පිට ඉන්නේ මොකටද කියලා. කිසිවෙක් ඇසුරු නොකරන්නේ මොකටද කියලා. සද්ධාව නොතිබුණොත් මොකද්ද කරන්නේ? සද්ධාව නොතිබුණොත් එතන ඉන්නේ මට ජය ගන්න මිනිස්සු වෙයි. එතකොට මං ජය ගන්නේ කොහොමද කියලා. මං ජය ගන්න ඉතින් මහා සමූල ඝාතනයක් කරලා වෙයි. පැහැදිලි. සමහරක් වෙලාවල් වලට ඩොංගා ටොංගා ගිනි කන්ද පිපිරුවෙන් පස්සේ දූපත් වගේක් තියෙනවා. අරවයි මොනව හරි හදලා තිබුණොත් එහෙම ඉතුරු වෙන්නේ මොනවයි? ඉතුරු වෙන්නේ වැලි විතරක්. මොකක්වත් ඉතුරු වෙන්නේ නැතුණු අර දූපත් 100 ගානක් තියෙනවා. පොඩි පොඩි දූපත්. මිනිස්සුන්ට වාසය කිරීමට හැකියාව තියෙනවා. ඉත් මොකක්වත් ඉතුරු වෙන්නේ නැති. වැලි විතරක් ඉතුරු වෙලා තියෙන මිනිස්සු. මිනිස්සු හිටියද නැද්ද කියලා හොයාගන්න බෑ. නැහැ. සංගණනයක් ගන්නත් බැරි. ඉතුරු වෙන වැලි විතරක්. ඒ දූපත්. ඒක වසර 20න් 20ට වගේ 10න් 15න් වගේ පුපුරා යන තැනක්. ඉතින් මේ සර්වඥන් වහන්සේ කෙනෙක් වෙනවා කියලා කියන්නේ මහා පෘථුවියේ කෝ එක අතට ගන්න කෙනෙක්. මහා පෘථුවියේ මැද අතට ගන්න කෙනෙක්. උන්වහන්සේ මේ ලෝකේ පාලනය කරගන්න බැරි වුණොත්, මනුස්ස සංහාර සම්පූර්ණ ලෙස සිද්ධ වෙන්න ලැස්තුනොත් මහ පොළොව හොල්ලනොත් උන්වහන්සේ හොල්ලනකොට යුද්ධ නතර වෙනවා. සමහරක් වෙලාවට එහෙම නතර කරගන්නත් බෑ. යුද්ධේ අන්න ෂෝක්. තව ගහන්න තියෙන්නේ නෑ. දැන් ගහන්න දෙයක් නැති වෙනවා. හැමතැනක්ම විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. එහෙම දේවලුත් තියෙනව නැති වෙනවලු. ලෝකයේ තියෙනවද වෙනස් කරනවද? මේක විනාශ. ඒ කියන්නේ බ්ලාස්ට් කරන්න නැති වෙනවලු. ගිල්ලවන්න ඕනේ වා ගිල්ලවනවා. වෙනස් කරන්න ඕනේ වා වෙනස් කරනවා. අවශ්‍ය නම් මම මේ කතා කරන જાතියට කන් ඇහෙන්නේ නැත්තම් එකත් පස වෙන්නේ නැත්තම් ඔය જાතිය තුලේ ලොක්කෝ ඉතුරු කරන්නේ නැහැ කියලා කියනවා. ඔය જાතිය තුලේ ලොක්කෝ ඉතුරු කරන්නේ නැහැ කියලා කියනවා. බල දොරටුවක් එළියට ගන්න වෙනවුන්ට සර්වඥ වෙන්න රජ වෙන්න නොවේ කියලා කියනවා. මමම ධර්ම රාජයා වෙමි කියලා කියනවා. අහුවෙන තුනට මට ප්‍රශ්නයක් නැති වෙයි. මං කියලා අවසන් වෙයි.